भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सुगत तथागत वर धर्म जागतवर्ते स्वामी वे भाग्यवत्तो अरिहत्तो सम्मा सम्बुद्धजानन महांसेट मागे नमस्कार साधु 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 සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි අද අප මේ සූදානම් වෙන්නේ සදහම් දැනුමට අත්කර නැමැති ප්‍රශ්නෝත්තර දෛත්‍ය දහම් පොතේ දෙවැනි කාණ්ඩයේ පොත පාදයේ කරගෙන ඇසුරෙන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන වැඩසටහන කාර්යබහට ඉතින් මේ සද්ධාවන්ත බුද්ධිවන්ත පින්වතුනි හොඳ සිය තාපිය සම්පදන්නේ ඇතුව යෝනිසි මනසකාරයෙන් එළඹ සිටි සියෙන් යුතුව සිත අන්න විහිදවන්නට ඉඩ නොදී හොඳට මේ දහම් කරුණු සිටේ දරාගෙන දරා ගන්නා වූ දහම් කරුණු අනුව තමගේ ජීවිතය සකස් කරගෙන ලැබිච්ච මේ බුද්ධෝත්පාදයේ තුල මනුස්ස ආත්මයේ තුල උතුම් වූ ලෝකෝත්තර සම්පතිය උදා කර ගන්නට ධර්මඥානෙ ලැබෙන මහත් උපකාරය මහත් පිටුවහලක් වේවා පෝෂණය සඳහා ධර්මඥානෙ ලැබෙන අනුබලය නිවනට හේතු වේවා කියලා හිතාගෙන හොඳට සවන් දෙන්න පින්නතුනි මේ තියෙන පින්නතුනේ දහම් පොත් අපට අද තියෙන පින්නතුනේ 459 වෙනි ප්‍රශ්නේ ඉඳලා 413 වෙනි පිටුවේ ඉදිරියට යන්න කාල වේලා ලැබෙන පරිදි අපි ප්‍රථම වැඩසටහනත් එක්ක අද මේ සම්පාදනය කරන්න විකාශනය කරන්න පින්නතුනේ 169 වෙනි වැඩසටහන ආරම්භ වැඩසටහනත් සමග ආර්යපරණාමෙන් ප්‍රශ්නේ පින්නතුනි මේ කේසාදී වූ නිස්සත්ව නිජීව ධර්ම සම්මෝය අනිත්‍ය වශයෙන් දකින්නට නිට්ඨ වශයෙන් නොදැකීමට දුක්ඛ වශයෙන් දකින්නට සුඛ වශයෙන් නොදැකීමට අනාත්ම වශයෙන් දකින්නට ආත්ම වශයෙන් නොදැකීමට කායානුපස්සනා සතිපට්ඨානය වඩන්නා වූ භික්ෂුතෙම හෝ යෝගාවචරතෙම විසින් අනුපස්සනා ධර්ම හතක් වැඩි යුතුයේ එසේ වැඩි යුතු අනුපස්සනහත කවරේ නැවතත් ප්‍රශ්නය මේ කේසාදී වූ නිස්සත්ව නිජීව ධර්ම සම්මුය අනිත්‍ය වශයෙන් දකින්නට නිත්‍ය වශයෙන් නොදැකීමට දුක්ඛ වශයෙන් දකින්නට සුඛ වශයෙන් නොදැකීමට අනාත්ම වශයෙන් දකින්නට ආත්ම වශයෙන් නොදැකීමට කායනුපස්සනා සතිපට්ඨානය වඩන්නා වූ භික්ෂු තෙම හෝ යෝගාවචර තෙම විසින් අනුපස්සනා ධර්ම හතක් වැඩි යුතුයේ එසේ වැඩි යුතු අනුපස්සනහත කවරේද අපි පිළිතුරු සපයාගෙන තියෙන 224 වෙනි පිටුව අභිධර්ම ප්‍රදීපිකා කියන දහම් පොත දෙවෙනි කාණ්ඩයේ පොත තමයි පිළිතුරු සපයාගෙන තියෙන්නේ බලමු පිළිතුර පළවෙනි එක අනිච්ච අනුපස්සන දෙක දුක්ඛ අනුපස්සන තුන අනාත්ත අනුපස්සන හතර නිබ්බිදා අනුපස්සන පහ විරාග අනුපස්සන හය නිරෝධ අනුපස්සනාව හත පටිනිස්සග්ග අනුපස්සන මෙන්න මේ සප්තවිධ මේ සප්තවිධ අනුපස්සනාව තමයි ඒසේ භික්ෂුවක් හෝ යෝගාවචරයෙක් විසින් වඩන්නට ඕන. ඊළඟට පින්නතුනේ 460 වෙනි ප්‍රශ්නය 417 වෙනි පිටුව. සංයෝජන නමින් ධර්මයේ හැඳින්වෙන්නේ කවරද වූ ධර්ම සමූහයක්ද? නැවතත් ප්‍රශ්නය සංයෝජන නමින් ධර්මයේ හැඳින්වෙන්නේ කවර වූ ධර්ම සමූහයක්ද? පිළිතුර 165 වෙනි පිටුව අභිධර්ම ප්‍රදීපකා කියන දහම් පොතේ දෙවෙනි කාණ්ඩයේ පොත. මෙන්න පිළිතුර පින්නතුනි සංයෝජන සත්‍යයන් භව යන්ත්‍රයේ හෙවත් සංසාරයේ සංයෝජනීය වස්තුන්හා බැඳීමට උපකාර වන අකුසල ධර්මයෝ සංයෝජනයයි සංයෝජනීය වස්තුහුනම් රූපාදී ආරම්මණයෝයි අරමුණු මේ ආරම්මණයන් නුවණින් ප්‍රඥාවෙන් තොරව ගන්නා මේ ආරම්මණයන් නුනුවණින් ප්‍රඥාවෙන් තොරව ගන්නා පුද්ගලයාට එම සංතානයේ පහළවන්නා වූ ලෝභ ද්වේෂ මෝහ මාන දිට්ඨි ආදී ලෝභ ද්වේෂ මෝහ මාන දිට්ඨි ආදී වූ අකුසල ධර්මයේ නොයෙක් දුක් පමුණුවමින් සසරින් එතර විය නොදී සසරෙහිම බැඳ තබන හේන් සංයෝජනයයි කියනු ලැබේ. රැහෙනින් බඳිනාලද ගවයා රැහෙනින් බිදනතේ නිදහසක් නොලබන්නාක් මෙන් මේ සංයෝජන ධර්මයන්ගෙන් බඳලාලද සත්වයෝ ඒ සත්වතෙම සසරින් නොමිදෙන්නේය
ये बद संयोजन दस दतुति ईलांगड़ पिंडी हाड़ी हेट एक्की प्रश्न हाड़ी दात्र पिटो मेकी दसान योजना अतने पद्धने ओरां भाग्य वसेंद पद्धने उद्दाम भाग्य वसेंद लाकुन लगे ए द्वीप द्वीपकार आकार देख युद्ध ए द्वीपकार प्रबोध दाखवा तत्प्रश्न मेकी दसान योजना अतने पद्धने ओरां भाग्य वसेंद पद्धने उद्दाम भाग्य वसेंद लाकुन लगे ए द्वीप्रकार प्रबोध दाखवा बलम पिंड प्रश्न पीड़ितुरा एक आसुए पीटुआ अभिधान प्रदीपिका देवी दहां पोत देवी का मेन पीड़ित पिंड सूत्रांतर कमेट नाम ए अणु ओरां भाग्यो संयोजन पसना ए सूत्रांतर कमेट अणु नाम ओरां भाग्य संयोजन पसना पलवने के सकादी संयोजन देवने के विचिकित्सा संयोजन तुंगने के शीलापत पराम संयोजन हतरवने के कामराग संयोजन कामचंद पति में इलाट पश्चने के व्यापार देवा पटिक संयोजन व्यापार देखे वायदे पहातम इतकोटे ओरा स्थिरमती ओरां भाग्य पहा बलम अभी सकादीति संयोजन विचिकित्सा संयोजन शीलापत पराम संयोजन कामराग संयोजन हा व्यापादे पटिग संयोजन पहा ईलांगट पिंडी उद्दाम भाग्य संयोजन पहाकुत्ती है ये पहाबल पलवेने के रूपराग संयोजन देवने का अरूपराग संयोजन तुंगने के मान संयोजन हतरने उद्दाच संयोजन पहा अविद्या संयोजन यान मे पहा उद्दाम भाग्य संयोजन पहा पिंडी अर्थात बलम पलवेने के रूपराग संयोजन देवने का अरूपराग संयोजन तुंगने के मान संयोजन हतरने के उद्दाच संयोजन पहा अविद्या संयोजन मे पहातम उद्दाम भाग्य केल या मेन ओरां भाग्य संयोजन दिखु रहन किन दिगेलिकर गाल खानुक बनतापन गवय कु मेन सत्य एकोलोस काम भूमि मिश ऐन पीटतट यानट नदी काम भूमि बनतापन्नाह उद्दाम भाग्य संयोजन वनाहि गाल खानुन मुदा रहन समग हरनाद गवयान मेन काम भूमि नैत रूपारूप भूमि आश्रीम करवन्नाह तवत सक्कायदिति विचिकिच्छा शीलापत परामाशन संयोजन तिदेन सोवान् मार्गज्ञानेन्द कामराग व्यापादयान संयोजन देख अनागामी मार्गज्ञानेन्द इतिरिपस एक विद्याभाग्य संयोजन पस अरियत् मार्गनुवनेन्द समुच्छेदने वशेन इतिरि नैतिवम साहमुलिम प्रहीन करनु लभे अपि नवतात् बलमे संयोजन पहा पहा वशेन देखत बेदुपु हेट 10 सूत्रात् क्रमेट अनुव औरभाग्य संयोजन पसना सक्काय दिट्ठि संयोजन एक फल वेन्न देवन्न चिकित्सा संयोजन तुंगन्न शीलापद परामास हतरवन्न कामराग संयोजन कामचंद देवत् पसिंद्रम पिनीमे कमत्तने पिन्नतु ईलंगट पाश्वनिक व्यापार देवत् पटि संयोजन एन पहाय उद्दंग भाग्य संयोजन पहना रूपराग संयोजन फलविनेक देवनेक अरूपराग संयोजन तुंगनेक मान संयोजन हतरवनेक उद्दाच संयोजन पहा विद्या संयोजन एन मे पहाय मेन ओरां भाग्य संयोजन यो दिखु रहन किन दिगेलिकर गाल खानुक बंधतापन गवयकु मेन सत्या एकोलोस काम भूमि मिश एन पितट यान नदी काम भूमि बंधपन एकोलोस काम भूमि के मनुष्य लोक है दिव्य लोक हाय सतर पाय ईलंगट उद्दाम भाग्य संयोजन वनाय गाल खानुन मुदा रहन समग हरनाला गवयान में काम भूमि नैत रूपारूप भूमि असिम करवाना एक रूपाच ब्रह्म लोक दास आय ये दास अभी गणंगा पिंडत एक मुखद पहाक शुद्धावास गणंगाएक लोकोत्तर भूमि अग्निश इलाट पिंडत अरूपावचर तीन ब्रह्म लोक हाया मे हतरा एक आकाशा जाते विज्ञान जाते अकिंचन जाते निवसा नाशाजा की अरूप भूमि चल हतराय ईट पहालियन एकोलोस भूमि आकाशयन रूपावचर ब्रह्मलोक एकुलाम करवाण तब सकादीति विचिकित्सा शीलाभुत परामाशन संयोजन तिदेन सोवान् मार्गज्ञानेन्द कामराग व्यापादेन संयोजन देख अनागामी मार्गज्ञानेन्द इतकोट पिन्नति कामराग व्यापादेन संयोजन देख नशा को
අනාගාමී වුණා. පළවෙනි තුන නම් පින්නතුන් සෝවාන් වෙනකොට මිවර. සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ප්‍රථම සංයෝජන තුනක්. ඊළඟට උද්දම්භාගී වශයෙන් තියෙනවනේ පහක්. ඒක අරියත් මග නෝනින්ම සමුච්ඡේදන වශයෙන් ඉතිරි නැතිව සාමුලින්ම සප්‍රහීන කරන සමුච්ඡේදන වශයෙන්. ඊළඟට පින්නතුන් 462 වෙනි ප්‍රශ්නය ආර්ය 15 වෙනි පිටුව. කාය වස්තන හතිපට්ඨානෙ වඩන්නා වූ යෝගාවචර දෙමේ 23 කුණප කොට්ටාසයන් 160 නිමිත්තෙක් දක්නේය. 160ක් නිමිති ගන්නේ කෙසේදයි දක්වන්නේ. නැවතත් ප්‍රශ්නය කියලා බලපු ඉන්නතුනේ. ආයත් වස්තන හතිපට්ඨානෙ වඩන්නා වූ යෝගාවචර දෙමේ 23 කුණප කොට්ටාසයන් හි 23 කුණප කියන්නේ කේසා ලෝමා නකා දන්ත වශයෙන් තියෙනවනේ කුණප 32ක්. එයින් තියෙනවනේ පටවි ධාතු 20ක් ආපෝ ධාතු 12ක් 32 එහෙමනේ හැදිලා තියෙන්නේ බින්නතු. ඊළඟට මෙන්න මේ කායම් වස්තන හතිපට්ඨානෙ වඩන්නා වූ යෝගාවචර දෙමේ 23 කුණප කොට්ටාසයන්නේ 160 නිමිත්තෙක් දක්නේය. ඒ 160ක් නිමිති ගන්නේ කෙසේදයි දක්වන්නේ. පිළිතුර කායම් වස්තන හතිපට්ඨානෙ වඩන යෝගාවචර දෙමේ 1 කුණප කොට්ටාසයක වර්ණයේ නිමිත්තය වර්ණ නිමිත්තය ය සංස්ථාන නිමිත්තය දිසා නිමිත්තය ඕකාශ නිමිත්තය පරිච්ඡේද නිමිත්තය යන පංච ප්‍රකාර ආකාර පහකින් යුක්තව නිමිති වශයෙන් 23 කොට්ටාසයන්නේ 160 නිමිතෙක් ගන්නේය. බලමු අපි නැවතත් ඒ ප්‍රශ්නයේ පිළිත පිළිතුර කියවලා. කායපස්සනා සතිපට්ඨානේ වඩන යෝගාවචර දෙමේ 1 කුණප කොට්ටාසයක වර්ණ නිමිත්තය සංස්ථාන නිමිත්තය දිසා නිමිත්තය ඕකාශ නිමිත්තය පරිච්ඡේද නිමිත්තය යන පංච ප්‍රකාර ආකාර පහකින් නිමිති වශයෙන් 23 කොට්ටාසයන්නේ 160ක් නිමිති වන්නේ අන්න එමය නිමිති ගන්නේ. අපි එකතේ 239 වෙනි පිටුව අභිධර්ම ප්‍රදීපිකා දෙවෙනි දහම් පොතෙන් තමයි පිළිතුර සපයා ගත්තේ. ඊළඟට පිළිතුරේ 463 වෙනි ප්‍රශ්නය 416 වෙනි පිටුව. ලක්ෂණ වශයෙන් බලන එම යෝගාවචරය 61 කුණපය 108 20ක් ලක්ෂණ දැනෙන්නේ කවර ආකාරයකින්ද? ලක්ෂණ වශයෙන් බලන එම යෝගාවචරය 61 කුණපය 108 20ක් ලක්ෂණ දක්නේ කවර ආකාරයකින්ද කියලා අහන්න. පිළිතුර පින්නතුනේ 240 අභිධර්ම ප්‍රදීපිකා දෙවෙනි දහම් පොතේ තමයි සපයාගෙන තියෙන්නේ. මෙන්න පිළිතුර. ලක්ෂණ වශයෙන් බලන්නා වූ යෝගාවචරය 8 ඒ කායම් පස්සේ වන්න යෝගාවචරයටදී භාවනා කරන තැනට 108 20ක් ලක්ෂණ දකින්නේ ඒ එක් එක් කුණපයන් නීමේ තද බවය කියන ලක්ෂණය, මේ බැඳ ගලපන බව කියන ලක්ෂණය, මේ උණුසුම් බවයයි කියන ලද ලක්ෂණය, මේ විත්තම්භාණය හෙවත් හම්මවන බව කියන ලද ලක්ෂණය යන සතර විද ලක්ෂණයන්ගේ වශයෙන් 23 කොට්ටාසයන්හි 108 20 ලක්ෂණයක් දකි. අරක 160ක් මේ 128කට බලන්න. නැවතත් පිළිතුර බලමු. ලක්ෂණ වශයෙන් බලන්නා වූ යෝගාවචරයාට කායන වස්නාවට යෝගියාට 108 20 128 ලක්ෂණ දකින්නේ ඒ එක් එක් කුණප යන්නේ මේ තද බවය කියන ලක්ෂණය, මේ බැඳ ගලපන බව කියන ලක්ෂණය, මේ උණුසුම් බවයයි කියන ලක්ෂණය ලද ලක්ෂණය, මේ විත්තම් භාණය හේවත් හම්මවන බවයයි කියන ලද ලක්ෂණය යන මේ සතර විද ලක්ෂණයන්ගේ වශයෙන් 23 කොට්ටාසයන්නේ 128 ලක්ෂණයක් දක්වයි. අර හතර ආකාරයකින් 32 වටනකොට 128ට වැටෙන්නේ ලක්ෂණ වශයෙන්. ඊළඟට පින්නතුනේ 464 වෙනි ප්‍රශ්නය 416 වෙනි පිටුව. කබලීකාර ආහාරය ඕජාව ලක්ෂණ කොට ඇත්තේ. ඕජට්ටමක රූප ප්‍රවැත්වීම කෘත්‍ය කොට ඇත්තේය. ඕජට්ටමක රූප ඉපදී වශයෙන් රූපකායට රුකුල්දීම පච්චුපට්ඨාන හේවත් වැටෙන ආකාරය වේ. පිළිකොට හේවත් කබල කබල කොට අනුභව කළ යුතු වස්තු ආසන්න කාරණ හේවත් ප්‍රදත්තාණේ වේ. මේ අනුව ආහාරය සියුමන ආකාරයත් උපමා වශයෙන් දහමේ පෙන්වා ඇත. ඒ උපමා මගින් ආහාරය සියුමන ආකාරය දක්වන්න. නැත්නම් ප්‍රශ්නය පින්නතුනි. කබලීකාර ආහාරය ඕජා ලක්ෂණ කොට ඇත්තේ. ඒක ඕජාව ලක්ෂණ කොට ඇත්තේ. ඕජට්ටමක රූප ඇත්වීම කෘත්‍ය කොට ඇත්තේ. ඕජට්ටමක රූප ඉපදීම වශයෙන් රූපකායට අනුකූල දේව පච්චුපට්ඨානය හේවත් වැටෙන ආකාරය වේ.
පිදුකොට හේවත් කබල කබල කොට අනුභව කළ යුතු වස්තු ආසන්න කාරණේ හේවත් පදත්තානේ වේ මේ අනුව ආහාරයේ සියුම් වන ආකාරයක් උපමා වශයෙන් ධර්මයේ පෙන්වා ඇත ඒ උපමා වලින් ආහාරයේ සියුම් වන ආකාරය දක්වන මෙන්න පිළිතුර පින්නතුනේ 52 වෙනි පිටුව අභිධර්ම ප්‍රදීපිකාව දෙවෙනි දහම් පොත කාණ්ඩේ මෙන්න පිළිතුර පින්නතුනේ ගල්ලාදී ගිල දිරවා ගන්නා වූ කිඹුලන්ගේ ආහාරය ඊට අවදාരികය ගල්ලාදී ගිල දිරවා ගන්නා වූ කිඹුලන්ගේ ආහාරය ඊට අවදාരികය කිඹුලන්ගේ ආහාරයට වඩා සර්ප ආදීන්ගේ උරගයන්ගේ කන්නා වූ මොනරුන්ගේ ආහාරය සියුම්ය මොනරුන්ගේ ආහාරයට වඩා අන් ඇටකටු ආදී අනුභව කරන්නා වූ වලසුන්ගේ ආහාරය සියුම්ය වලසුන්ගේ ආහාරයට වඩා ගස්වල අතු කොළ ආදිය කන්නා වූ ඇතුන්ගේ ආහාරය සියුම්ය ඇතුන්ගේ ආහාරයට වඩා නොයෙක් ගස්වල කොළ පොතු ආදී බුදින්නා වූ කන්නා වූ ගෝණමු ආදීන්ගේ ආහාරය සියුම්ය ගෝණමු ආදීන්ගේ ආහාරයට වඩා තනපත් අනුභව කරන්නා වූ ගවයන්ගේ ආහාරය සියුම්ය ගවයන්ගේ ආහාරයට වඩා සාවුගේ ආහාරයද සාවුගේ ආහාරයට වඩා පක්ෂීන්ගේ ආහාරයද පක්ෂීන්ගේ ආහාරයට වඩා ප්‍රත්‍යන්ත වාසීන්ගේ ආහාරයද ඔවුන්ගේ ආහාරයට වඩා ගම්මි වසන්නන්ගේ ආහාරයද ඔවුන්ගේ ආහාරයට වඩා රාජරාජ මහාමාත්‍යන්දීන්ගේ ආහාරයද ඔවුන්ගේ ආහාරයට වඩා සක්විති රජුගේ ආහාරයද ඔවුන්ගේ ආහාරයට වඩා භූමාට දෙවියන්ගේ ආහාරයද ඔවුන්ගේ ආහාරයට වඩා චාතු මහරජික දෙවියන්ගේ ආහාරයද ඔවුන්ගේ ආහාරයට වඩා මතුමත්තේ දෙවියන්ගේ ආහාරයද සියුම් වන බව දක්වාති මේ ධර්මයේ තියෙනවා නැවතත් බලමු මේ ආහාර සියුම් වෙන ක්‍රමය කොහොමද කියලා ගල් ආදී ගිල දිනවා ගන්නා වූ කිඹුලන්ගේ ආහාරය ඉතා උදාരികය කිඹුලන්ගේ ආහාරයට වඩා සර්පාදී නුරගයන් කන්නා මොනරුන්ගේ ආහාරය සියුම්ය මොනරුන්ගේ ආහාරයට වඩා අං ඇටකටු ආදී ගිල්ල ආදී අනුභව කරන්නා වලසුන්ගේ ආහාරය සියුම්ය වලසුන්ගේ ආහාරයට වඩා ගස්වල අතු කොළ ආදී කන්නා ඇතුන්ගේ ආහාරය සියුම්ය ඇතුන්ගේ ආහාරයට වඩා නොයෙක් ගස්වල කොළ පොතු ආදී බුදින්නා වූ කන්නා වූ ගෝණමු ආදීන්ගේ ආහාරය සියුම්ය ගෝණමු ආදීන්ගේ ආහාරයට වඩා තනපත් අනුභව කරන්නා වූ ගවයන්ගේ ආහාරය සියුම්ය ගවයන්ගේ ආහාරයට වඩා සාවුගේ ආහාරයද සාවුගේ ආහාරයට වඩා පක්ෂීන්ගේ ආහාරයද පක්ෂීන්ගේ ආහාරයට වඩා ප්‍රත්‍යන්ත වාසීන්ගේ ආහාරයද ඔවුන්ගේ ආහාරයට වඩා ගම්මි වසන්නන්ගේ ආහාරයද ඔවුන්ගේ ආහාරයට වඩා රාජරාජ මහාමාත්‍යාගේ ආහාරයද ඔවුන්ගේ ආහාරයට වඩා සක්විති රජුගේ ආහාරයද ඔවුන්ගේ ආහාරයට වඩා භූමාට දෙවියන්ගේ ආහාරයද ඔවුන්ගේ ආහාරයට වඩා චාතු මහරජක දෙවියන්ගේ ආහාරයද ඔවුන්ගේ ආහාරයට වඩා මතුමත්තේ දෙවියන්ගේ ආහාරයද සියුම් වන බව දක්වා තිබේ. ඊළඟට පින්නතුනි 465 වෙනි ප්‍රශ්නය 417 වෙනි පිටුව. ප්‍රශ්නය කියලා බලමු 465. සත්ව ශරීරයේ රූප සියල්ල 28. එයින් හතරක් මහා භූත රූපය. ඉතිරි සූවිසි රූපයෝ මේ සතර මහා භූතයන් නිසා පාත්නා වූ උපාදාය රූපයෝ මෙහි දැක් වූ රූප 28 රූපයෝ 18කට හෙවත් 18කට නම් පහක් භාවිතා කරන්නේ කවර කරුණු හේතු කොටගෙනද නැත්නම් ප්‍රශ්නය සත්ත්ව ශරීරයේ රූප සියල්ල 28 ඒ 28 එයින් හතරක් මහා භූත රූපයෝය ඉතිරි සූවිසි 24 රූපයෝ මේ සතර මහා භූතයන් නිසා පාත්නා උපාදාය රූපයෝය මේ දැක් වූ රූප 28 රූපයෝ 18කට හෙවත් 18කට නම් පහක් භාවිතා කරන්නේ කවර කරුණක් හේතු කොටගෙනද පිළිතුර මම සපයාගෙන තියෙන පින්නතුනේ 53 වෙනි පිටුව අභිධර්ම ප්‍රදීපිකා දෙවෙනි දහම් පොතෙන් තමයි මෙන්න පිළිතුර රූප කලාප 28 18ක් වන භූත රූප 4ට ප්‍රසාද රූප 5ට ගෝච රූප 4ට භාව රූප 2ට හදේ රූපයට ජීවිත රූපයට ආහාර රූපයට මේ 18 රූපය කාර්කසාදී වූ තම තමා පිළිබඳ වූ ස්වභාවයෙන්ම හෙවත් ලක්ෂණයන්ගෙන්ම යුක්ත වන බැවින් ස්වභාව රූප නම් වේ උත්පාදාදී වූද අනිත්‍යාදී වූද ලක්ෂණයන්ගෙන් යුක්ත බැවින් සලක්ෂණ රූපද වේ තම තමන් උපදවන කර්මාදී ප්‍රත්‍යයෙන්ම උපදවන ලබන බැවින් නිෂ්පන්න රූප නම් වේ නිෂ්පර්යාය වශයෙන්ම රූපණ හේවත් විනාශයට පත්වන ලක්ෂණ ඇතියේ රූපාරූප නම් වේ ගෝචර
යෝගාවචරයන්ට අනිත්‍ය ආදී ත්‍රිලක්ෂණ වශයෙන් සම්මර්ෂණය කිරීමට යෝග්‍ය වන බැවින් සම්මර්ෂණ රූප නම් වෙත් එබැවින් මේ අටලොස් රූපයට සබා රූපයයිද සලක්ෂණ රූපයයිද නිෂ්පන්න රූපයයිද රූපා රූපයයිද සම්මර්ෂණ රූපයයිද විවාහ කරනු ලැබේ. නැවතත් අපි අපේ ප්‍රශ්නයට පිළිතුර බලමු. රූප කලාප 28න් 18ක් වන භූත රූප 4ටත් ප්‍රසාද රූප 5ටත් ගෝචර රූප 4ටත් භාව රූප 2ටත් හදේ රූපයටත් ජීවිත රූපයට හා ආහාර රූප යන මේ අටලොස් රූපයෝ කාර්කසාදී වූ තම තමා පිළිබඳ වූ ස්වභාවයෙන් මෙහෙවත් ලක්ෂණයෙන්ම යුක්ත වන බැවින් ස්වභාව රූප නම් වෙත් උත්පාදාදී වූද අනිත්‍යාදී වූද ලක්ෂණයන්ගෙන් යුක්ත බැවින් සලක්ෂණ රූපයද වෙත් තම තමන් උපදවන කර්මාදී ප්‍රත්‍යයෙන්ම උපදවනු ලබන බැවින් නිෂ්පන්න රූප නම් වෙත් නිෂ්පරියාය වශයෙන්ම රූපණ හේවත් විලාසයට පත්වන ලක්ෂණ ඇතියෙන් රූපාරූප නම් වෙත් යෝගාවචරයන්ට අනිත්‍යාදී ත්‍රිලක්ෂණ වශයෙන් සම්මර්ෂණය කිරීමට යෝග්‍ය වන බැවින් සම්මර්ෂණ රූප නම් වෙත් එබැවින් මේ අටලොස් රූපයන්ට ස්වභාව රූපයයිද සලක්ෂණ රූපයයිද නිෂ්පන්න රූපයයිද රූපාරූපයයිද සම්මර්ෂණ රූපයයිද විවහාර කරනු ලැබේ. ඊළඟට පින්නතුනේ ආර්ජි 18 වෙනි පිටුව ආර්ජි 66 වෙනි ප්‍රශ්නය. සෝලසාකාර වූ හේවත් චතුස්ක සතරකින් යුක්ත වූ මේ ආනාපාන සති භාවනා ක්‍රමයේ පළවෙනි චතුස්කය කවරේද? පිළිතුර මම සපයාගෙන තියෙන 187 වෙනි පිටුව අභිධර්ම ප්‍රදීපිකා 4 වෙනි දහම් පොතේ. ඒ කාණ්ඩ පෙළේ. බලමු නැවත ප්‍රශ්නය කියවලා. සෝලසාකාර වූ හේවත් චතුස්ක සතරකින් යුක්ත වූ මේ ආනාපාන සති භාවනා ක්‍රමයේ පළමුවෙනි චතුස්කය කවරේද? බලමු අපි පිළිතුර. පළවෙනි එක දීර්ඝ කොට ආශ්වාස කරමින් දීර්ඝ කොට ආශ්වාස කරમી දැනගන්නේය. දීර්ඝ කොට ප්‍රශ්වාස කරමින් දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නේ මේ දැනගනි. ඊළඟට දෙවෙනි එක ලුහුණු කොට ආශ්වාස කරමින් ලුහුණු කොට ආශ්වාස කරમી දැනගන්නේය. ලුහුණු කොට ප්‍රශ්වාස කරමින් ලුහුණු කොට ප්‍රශ්වාස කරમી දැනගන්නේය. තුන්වෙනි එක සියලු ආස්වාස කාය ප්‍රකට කොට දනිමින් ආස්වාස කරන්නේ මේ හික්මන්නේය. සියලු ප්‍රාස්වාස කාය ප්‍රකට කොට දනිමින් ප්‍රාස්වාස කරන්නේ මේ හික්මන්නේය. හතරවෙනි එක ඖදාරික කාය සංස්කාර සංසිධුවමින් ආස්වාස කරන්නේ හික්මන්නේය. ඖදාරික කාය සංස්කාර සංසිධුවමින් ප්‍රාස්වාස කරන්නේ මේ හික්මන්නේය. මේ ආනාපාන සති භාවනා ක්‍රමේ පළවන චතුස්කය. නවතත් ප්‍රශ්නයට අපි පිළිතුර කියලා බලමු. පැහැදිලි වෙන්න. පළවෙනි එක දීර්ඝ කොට ආශ්වාස කරමින් දීර්ඝ කොට ආශ්වාස කරમી දැනගන්නේ. ඒ දීර්ඝ කොට ප්‍රාශ්වාස කරමින් දීර්ඝ කොට ප්‍රාශ්වාස කරમી දැනගන්නේ. ඒ පළවෙනි. දෙවෙනි එක ලුහුණු කොට ආශ්වාස කරමින් ලුහුණු කොට ආශ්වාස කරમી දැනගන්නේ. ලුහුණු කොට ප්‍රාශ්වාස කරමින් ලුහුණු කොට ප්‍රාශ්වාස කරમી දැනගන්නේ. ඒ දෙවෙනි එක. තුන්වෙනි එක සියලු ආස්වාස කාය ප්‍රකට කොට දනිමින් ආස්වාස කරන්නේ හික්මන්නේය. සියලු ප්‍රාස්වාස කාය ප්‍රකට කොට දනිමින් ප්‍රාස්වාස කරන්නේ මේ හික්මන්නේ. තුන්වෙනි එක. හතරවෙනි එක ඖදාරික කාය සංස්කාර සංසිද්ධියෙන් ආස්වාස කරන්නේ මේ හික්මන්නේය. ඖදාරික කාය සංස්කාර සංසිද්ධියෙන් ප්‍රාස්වාස කරන්නේ මේ හික්මේ. හතරවෙනි එක වින්. මේ ආනාපාන සති භාවනා ක්‍රමයේ පළමුවෙනි චතුස්කය. ඊළඟට පින්නතුනේ 419 වෙනි පිටුව 467 වෙනි ප්‍රශ්නය. බලමු ප්‍රශ්නේ ඉස්සෙල්ල කියවලා. ප්‍රථම චතුස්කය වැඩිමෙන් ධානලත් පුද්ගලයා හට වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වශයෙන් වදාළහ. එබැවින් මේ කර්මස්ථානයේ වඩා ආනපාන චතුර්ථ ධානය පාදස්ථාන කොට ඇති විදර්ශනාවෙන් පිළිසිඹියාපත් තිව්පිළිඹියාපත් අරියත්තේ ලබුණු කැමති ආදි කාර්මිකයා විසින් පෙර දක්වන ලදී පරිදි සීල් පිරිසිදු කර ගැනීම ආදී වශයෙන් සියලු පූර්ණ කෘත්‍යයන් සම්පූර්ණ කොට ආචාර්යවරු කරා එළඹ සම්ධිපසකෙන් යොත් කර්මස්ථානයේ ඉගෙන ගත යුතුයි. ඒ සම්ධිපසෙන් යොත් කර්මස්ථානයේ කවරේද? නැවතත් ප්‍රශ්නේ දීර්ඝ ප්‍රශ්නයක් නිසා අවධානය යොමු කරලා අහන්න ඕන. 467 වෙනි ප්‍රශ්නය 67. ප්‍රථම චතුස්කය වැඩිමෙන් ධානලත් උජලයා හට
වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වශයෙන් වදාළහ. එබැවින් මේ කර්මස්ථානයේ වඩා ආනාපාන චතුර්ථ ධානය පාදස්ථාන කොට ඇති විදර්ශනායෙන් තිව්පිලිම්බියා සමග අරියත්ව ලැබුණු කැමැති ආදි කාර්මිකයා විසින් වෙන දක්වන ලද පරිදි සීල් පිරිසිදු කර ගැනීම ආදී වශයෙන් සියලු ක්‍රූර කෘත්‍යයන් සම්පූර්ණ කොට ආචාර්යවරු කරා එළඹ සන්ධිපසෙන් යුත් කර්මස්ථානයේ ඉගෙන ගත යුතුය. ඒ සන්ධිපසෙන් යුත් කර්මස්ථානයේ කවරේද හිමි කර ගන්න ඕන? සන්ධිස්ථාන කර්මස්ථාන පහක් කුමක්ද කියන්නේ අපෙන් අහන්නේ බලවත් පිළිතුර. පිළිතුර ඒ සන්ධිපසෙන් යුත් කර්මස්ථානයේ නම් උග්ඝහ පරිපුච්ඡා උපට්ඨාන අපනායවත් අර්පණ ලක්ෂණ යන ඒ සන්ධි පහ ආයමත් ඒ සන්ධි පහ කියලාවලු. ඒ සන්ධිපසෙන් යුත් කර්මස්ථානයේ නම් පළවෙනි එක උග්ගා, දෙවෙනි එක පරිපුච්ඡා, තුන්වෙනි එක උපට්ඨාන, හතර අපනායවත් අර්පණ, පස්වෙනි එක ලක්ෂණ යන ඒ සන්ධිපස. ඊළඟට පින්න තුනේ 468 වෙනි ප්‍රශ්නය 419 පිටුව. ඒ සන්ධිපස අතුරෙන් උග්ගාය හෙවත් උග්‍රාය නම් කුමක්ද? නැවතත් ප්‍රශ්නය, ඒ සන්ධිපස අතුරෙන් උග්‍රහයවත් උග්‍රහය නම් කකුමද්ද කියලා අපෙන් ආන්නේ පිළිතුර බලාපොරොත්තු වෙනවා. බලමු පිළිතුර. උග්‍රහය නම් කර්මස්ථාන ග්‍රන්ථයේ ගැන්මයි. උග්‍රහය කියන්නේ උග්‍රහය නම් කර්මස්ථාන ග්‍රන්ථයේ ගැන්මයි. 469 වෙනි ප්‍රශ්නය, ඒ සන්ධිපසෙන් පරිපුච්ඡා නම් කවරේද? 419 වෙනි පිටුව. 469 වෙනි ප්‍රශ්නය නැවතත් කියලා බලමු. ඒ සන්ධිපසෙන් පරිපුච්ඡා නම් කවරේද? පිළිතුර, පරිපුච්ඡා නම් කමඨහන් ග්‍රන්ථයාගේ අර්ථ විචාරයේ නොහොත් අර්ථ වශයෙන් සැකතැන් විචාරා උගැනීමයි. නැවතත් පිළිතුර, පරිපුච්ඡා නම් කමඨහන් ග්‍රන්ථයාගේ අර්ථ විචාරයේ නොහොත් අර්ථ වශයෙන් සැකතැන් විචාරා ගැනීමයි උගන්වයි. ඊළඟට පින්නතුනි 470 වෙනි ප්‍රශ්නය 419 පිටුව. උපට්ඨාන නමින් හඳුන්වන්නේ කවරෝ සංදියෙද්ද? නැතත් ප්‍රශ්නේ, උපට්ඨාන නමින් හඳුන්වන්නේ කවරෝ සංදියෙද්ද? පිළිතුර, උපට්ඨාන නම් කමඨහන වැටහීමය. මෙසේ භාවනාවේ යෙදෙනවා හට යෙදෙන්නාට මේ කමඨහන් මෙසේ නිමිත්ත උපදී යනාදී වශයෙන් උගැනීම. අන පිළිතුර නැවතත්, උපට්ඨාන නම් කමඨහන වැටහීමය. මෙසේ භාවනායේ යෙදෙනවා හට යෙදෙන්නාට මේ කමඨහන් මෙසේ නිමිත්ත උපදී යනාදී වශයෙන් උගැනීමය. ඊළඟට 471 වෙනි ප්‍රශ්න 471, මේ සන්ධිපසෙන් අර්පණා නමින් හැඳින්වෙන්නේ කවර වූ ගුණයක්ද? නැවතත් 419 වෙනි පිටුව 471 වෙනි ප්‍රශ්න, මේ සන්ධිපසෙන් අර්පණා නමින් හැඳින්වෙන්නේ කවර වූ ගුණයද්ද? පිළිතුර පින්නතුනේ, මේ අර්පණ අපණ කියලා කියනවා. මේ අර්පණ නම් මේ කර්මස්ථානයේ වැඩිවෙන් මෙසේ ධානයේවත් අර්පණව වන්නේ යයි ගැනීම. නැවත පිළිතුර, මේ අර්පණ අපණ නම් මේ කර්මස්ථානයේ වැඩිවෙන් මෙසේ ධානයේවත් අර්පණව වන්නේ යයි ගැනීම. ඊළඟට මෙන්න තියෙන 472 වෙනි ප්‍රශ්නය 420 පිටුව, සන්ධිපසෙන් යුත් කර්මස්ථානයේ ලක්ෂණ නමින් කියවෙනුවේ කවරෝ ස්වභාවයද? 190 පිටුව අභිධර්ම ප්‍රදීපිකා 4 පොතෙන් තමයි මම පිළිතුරු සපයාගෙන තියෙන්නේ. බලමු පිළිතුර. පාසල් නැවතත් ප්‍රශ්නය කියලා බලමු. සන්ධිපසෙන් යුත් කර්මස්ථානයේ ලක්ෂණ නමින් කියවෙනුවේ කවරෝ ස්වභාවයද? පිළිතුර, ලක්ෂණ නම් කර්මස්ථානයාගේ ස්වභාවයයි. ගණන, අනුබන්ධන, පුසන යන මොවුන්ගේ වශයෙන් භාවනාව වඩා තපනාවට පැමිණීමද එයින් මතුවේද? සල්ලක්ෂණය, විවට්ටනය, පාරිශුද්ධිය, ප්‍රතිපස්සනය යන ආදී වශයෙන් අට ආකාරයකින් කමඨහන්ගේ ස්වභාවය සැලකීය. මෙසේ පංච සන්ධික වශයෙන් කර්මස්ථානය ඉගෙන ගත්තේ නම් තෙමේද? යෝගාවචරයාද ආචාර්ය උද වේශයට පත් නොවෙති. එහෙයින් මදක් කියවාගෙන බොහෝ කාලයක් පුහුණුකොට පස්සම්දියක් ඇති කමටහනක් ඉගැනීමයි මෙහි දැක් වූ අට ආකාරය. එනම්
ගණන අනුබන්ධන උසන තපන සල් ලක්ෂණ වටන පාරිශුද්ධ පටිපස්සන යන කරුණු අට ගැන අභිධර්ම ප්‍රදීපිකාවේ පස්වෙනි කාණ්ඩයේ පොත බලවා වැඩි විස්තර දැනගන්න කියලා කියලා තියෙනවා. මේක නැවතත් අපි බලමු සාන්තිපසින් යුත් කර්මත්තානේ ලක්ෂණ නමින් හැඳ කියවෙන්නේ කවර ස්වභාවයද කියන එකට පිළිතුර පිළිතුර ලක්ෂණ නම් කර්මත්තානාගේ ස්වභාවයයි. ගණන අනුබන්ධන පුසන යන මොන්ගේ වශයෙන් භාවනා වඩා තපනාවට පැමිණීමද එයින් මතුවේ භාවනා වඩා තපනාවට පැමිණීමද එයින් මතුවේ සල් ලක්ෂණය විවර්තනය පාරිශුද්ධිය ප්‍රතිපස්සනය යනාදී වශයෙන් අට ආකාරයකින් කපටහන්ුගේ ස්වභාවය සැලකේ. මෙසේ පංචසන්ධික වශයෙන් කර්මත්තානි ගණගත්තේ නම් තෙමේද යෝගාවචරයාද ආචාර්ය උදවේසිත පත්න වෙති. එයින් මදක් කියවාගෙන බොහෝ කාලයක් පුහුණු කොට පස්සම්ධියක් ඇති කමටහන ඉගෙනීමයි මෙහි දැක්වූ අට ආකාරය නම් එනම් ගණන අනුබන්ධන පුසන තපන සල්ලක්ෂණ විවර්තන පාරිශුද්ධි ප්‍රතිපස්සන යන කරුණු අට ගැන අභිධර්ම ප්‍රදීපිකාවේ හතරවෙනි කාණ්ඩයේ දහම් පොත කියලා වැඩි විස්තර පුළුල් දැනීමක් ඇති කරගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඊළඟට පින්නතුනේ ඒක 198 90 අභිධර්ම ප්‍රදීපිකාවේ පස්වෙනි පොතෙන් මේ හතරවෙනි පොතෙන් තමයි බලන්න ඕනේ. 190 අභිධර්ම ප්‍රදීපිකා කියන දහම් පොතේ හතරවෙනි කාණ්ඩයේ පොතෙන් තමයි මේ පිළිතුරු සපයා ගන්න පුළුවන් ලක්ෂණ පිළිබඳ. ඊළඟට 473 ප්‍රශ්න. ආචාර්ය විශ්වපිටුව බුදුරජාණන් වහන්සේ විසින් වෛනේය ජනයාන්ට හිත වැඩ පිණිස සතිපට්ඨාන ධර්ම සතරක් කොට වදාළා. මෙහිදී පුද්ගලයා අට කොටසකට බෙදා දක්වනු ලැබුවා. ඒ පුද්ගලයා අට කොටස කවරේද? නැවතත් ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේ විසින් වෛනේය ජනයාන්ට හිත වැඩ පිණිස සතිපට්ඨාන ධර්ම සතරක් කොට වදාළා. මෙහිදී පුද්ගලයා අට කොටසකට බෙදා දක්වනු ලැබුවා. ඒ පුද්ගලයා අට කොටස කවරේද? පිළිතුර 218 අභිධර්ම දීපිකා දෙවෙනි දහම් පොතෙන් සපයාගෙන තියෙන බලව පිළිතුර. පළවෙනි එක මන්ද ප්‍රඥා තුෂ්ණා චරිත පුද්ගලයා. දෙවෙනි එක තික්ක ප්‍රඥා තුෂ්ණා චරිත පුද්ගලයා. තුන්වෙනි එක මන්ද ප්‍රඥා දෘෂ්ටි චරිත පුද්ගලයා. හතරවෙනි තික්ක ප්‍රඥා දෘෂ්ටි චරිත පුද්ගලයා. හතර මන්ද ප්‍රඥා සමත යානික පුද්ගලයාය. හයවෙනි එක කෙනා තික්ක ප්‍රඥා සමත යානික පුද්ගලයාය. හත්වෙනි එක කෙනා මන්ද ප්‍රඥා විපස්සනායික පුද්ගලයාය. අටවෙනි කෙනා තික්ක ප්‍රඥා විපස්සනා යානික පුද්ගලයාය. යන මේ අට කොටස එසේ දක්වාව දාලා ඒ අපි අට නැවතක් කියලා බලමු. පිළිතුරේ මන්ද ප්‍රඥා තෘෂ්ණාචරිත පුද්ගලයා, දෙවෙනි එකේනා තික්ක ප්‍රඥා තෘෂ්ණාචරිත පුද්ගලයා, තුන්වෙනා මන්ද ප්‍රඥා දෘෂ්ටි චරිත පුද්ගලයා, සිව්වෙනා තික්ක ප්‍රඥා දෘෂ්ටි චරිත පුද්ගලයා, පස්වෙනා මන්ද ප්‍රඥා සමත යානික පුද්ගලයා, හයවෙනා තික්ක ප්‍රඥා සමත යානික පුද්ගලයා, හත්වෙනා මන්ද ප්‍රඥා විපස්සනා යානික පුද්ගලයා, අටවෙනා තික්ක ප්‍රඥා විපස්සනා යානික පුද්ගලයා යන මේ අට කොටස එසේ දක්වාව දාලසේක. වැඩි විස්තර බලා ගන්නව නම් අභිධර්ම ප්‍රතිපිකාවේ දෙවෙනි දහම් පොතේ 218 පිටු බැලුවම මේ පින්නතුන්ට ධර්මඥානය පෝෂණය වෙන්න පුළුවන්. මම හිතනවා අපට අදට මීට වඩා කාලය ගන්න බෑ. අපේ කාල සීමාව ඉවරයි. ඒ නිසා අපි වැඩසටහන දැන් නතර කරනවා. ඉතින් මේ පින්නතුන් හොඳට සවන්ේ කරගත්ත මේ දහම් කරුණු හිතේ දරාගෙන දරා ගන්නා වූ ධර්මයට අනුව තමගේ ජීවිතය සකස් කරගෙන සීල සමාධි ප්‍රඥා කරුණු ප්‍රාගින් සම්පති දාසනා දිනු කරගෙන පරම ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධ කර ඉතාලක මන් දිනයක භාවයක සීලම සන්තාතුකියත් පිටි හැමදේට පුතුණු අජරාවරණ නිවන සැලසෙතු වාසනා උදා වේවා කියලා මම ආශිර්වාද කරන හැමදේටම දෙවියන් සරණයි දැහැමි දෙවියන්.